ගෙවෙන දවස උනුසුම පුවත් ඔබට කියන අයිටීන් ප්‍රෝධ සමගින් මම ආසිරිප්‍රේම වර්ධන. මම නිසාාධකුණ වර්ධන අදත් මුලින් මව දහනය දවස උණුසුම් කන ප්‍රධානකුවත් සිරස් ඇැන වෙත. සමස්ත පාර්ල්මේන්වියම විරෝධයෙන් සීමානිර්ණ වාර්තාව පරාජයවෙයි. කෘෂී ආර්ථකය නගා සිටුවන වැඩ පිළිවෙල අර්භායයටඇයි ජනපති පවසයි. ෑම පොලිස්කොට් ශයකටම නීති අංශයක්. සීවා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවීම විරෝධිය ප්‍රකාශ කෙරුණා. මෙම යෝජනාවට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කළේ නහැ. විරුද්ධව මන්ත්‍රීවරුන් එකසිතිස් නව දෙනකු චන්දේලබා දුන්නා. පක්ෂව චන්ද කිසිවක් ඇත්තෙන. විරුද්ධව න්ද එකය තිස්නාමය අයි චන්ද විමසේේ ප්‍රජපාරනුව පලස්සවා මැතිවන්න කොට්ටාස සමානන්න කමිටු වාර්තාව තුනෙන්දක ජන්දෙෙන් සම්මත නොවූ බව ම මේ අවතාවයි දන්නමේ. මෙ අතර සීමමානිර්ණ කමිටු වාර්තාව පිළිබඳ, පාර්මේන්තුවයේ අද පැවති විවාදය සම්හන්ධයෙන් මැති ඇතිවරුන් කිහිපෙනෙකු අහස් දක්පුවා. අවරවා ඇල්ල ික්ල න න්ගේ. මගේ වාර්තාවක් මම පැරදුනා කියන්නේ සමාරය බුද්ධක් නැතුව කතා කරනක තමයි. හේතුව මේ විශ්‍යභාරණය ඇමතුමාගේ වාර්තාවක් නෙවේ මේක ස්වාධීන වාර්තාවක් හමිට වාර්තාවක් සානය ඉදිරිපත් කරන්න අවශ්‍ය පාලිෙන්තු සම්ප්‍රදාානුව නිසා තමයි අද මේක ඉරිපත් කරේ මේ යනව දියටටකාටත් එක පිගන්නඩ බෑ මයිත අපේ නතාවක් ප ලීම් කරේ රණ ක්‍රමේයට චන්දතියන්න හට ඒක ොම ප්‍රජාන්ත්‍රවාද. ඒකටේ කමත ප්‍රශ පාල න්තු ාලි ති ු න්ද ුරද න් ට. එක හේතුව තමයි සිමනිර්ණය කමිටුව බලලතින එක එක පැත්තක් විතරයි. අපි බලාපොරොත්තු වෙන්නේ මෙ නව චන්ද ක්‍රමයම ප්‍රතික්ෂේප වනා කියලායි. පක්ෂෝ චන්ද එකක්කත්න ඉන්දැන් පරණ ක්‍රමයට යන. අනහට පොහා පේරවා ගෙන විහලුවක් ඇනිසා තමයි මගේ තැන මුලු පාර්ිේතුමේ කරනගින්කිීම එකයි වත් කරගන්න. අද අපිට සතුටුහි අපේ මතයට ඒක අබද්ධ විපක්ෂයක් ඇවිල්ල තියෙන අද බලන්න ඔක්කමලලා අපේ පැත්තරමේවා? ෑම ොලස් කොට් හසේකට ීති අංශුවයක් පහටුව ීමට ක යුතු කර තය ෂ න් ිත්‍ර පල හ පාලමේන්තුව ද ප්‍රකාශ කළලා තවත් කරුණු කිහිපයක් සම්හන්දය ද පාලිමේතුවෙද ැති ඇමතිවරුන් අදහස්දැක් වවා. අපිදැයි කටයුතු කරගෙන යනවා. පොලිසියට පේ නීති අංශයක් තිබෙන පි කොට්ා මන්ම විශේෂම කොලි තම ඩිම් ප්‍රමාණයක් නඩ පැරීම කටයුතුව නිර්දවෙන්නන්නේ නිසා හැම පොලිස් කොට්ටාශයක අපි නීති මමාත්තවරුගේ හයෝග ලබාදීම සඳහා. නීති අංශයක් ස්ථාපිතක කරට අශකන වැට කටයුතු මේ නොට කරගෙනනවා සිංගප්පුරු වෙලින්ත ෙවිසුම සම්බන්ධයන්ද පාටලිමේන්තු ේද අදහස් ප්‍රකාශ කරුණ පරිසරකය සම්බන්ධයෙන් ඉතා විශාල අභියෝගයක් තිබෙන ශ්‍රීලංකා සිගපපු නිදහස් පෙන ු ග <Tippett Social> . <throat> <that's> වි පා නෑනෑ හෙම විවාදධයක් යෙ ව ක් න ඔබතු ප ර වනේ මංගේ ඒල න පාලිමෙන්තවරද ඒ සංකරන්න ඉස්සලම නීතිපති තුමාගේ උපද සරග නීතිපති මාකව මේ අ සංකර ප්‍රශ්යක් නෑකල් පලිබඳ අවශනය නීතිපති තුමාගේ දේවවාාශිත්‍යයක් වන්න බෑනි ත අඩුරම ්‍යවස්ථාව පිළිබඳ අර්ථකතනය කරන්න ඕන ේත්‍රාති කරන ය බ තු මා ප්‍රශ්නයක් න ඉතිත් ේ ාතිි කන ද ර ර ම . ඒ බතුමාට කරු ඔබතුව නාකරට ඉදිරිපත් කෙරවා. නොත් එක් සාකාචාක ඩි නෑනි දැන් මේ වන් පසක ර නෑ මං හැම හම විතම ්ලන්ටු එක ඉදිරත්ර ොවා දඩ කියර විටන් වි ඉරිපත් කන ර දශ යනව ප්ගගේ කාලය කවානු තුල ජාතින්තර කිවසුමක් සම්බන්ධව අසංකරරු සෑම සිලු දෙයක්ක්ම පාලේන්ු ැවිලන උදාරනය ගත්තවත් පකිස්ාන් කිවුසම ඒවා දැන න හබාව නොමගයවල. එකකාලේ හොඳයි මේ කාල නරකයි ගෙන කාණය කෙක වැරදි ෙල් සස්ථාව පුද්ලි කරන නොට බරගැීම. වෙන මැදිියත්වීම කරන ලෙස අපි රට වෙනුවෙන් ඔබතුමාගේ ඉල්ලා සිටට නජතෙල් සංස්සාාව වනත් ඔබතුමා කියනගේ පෞද්ලික කරණය කරනවා කියනක අද වෙනකං ඒ යෝජනාව කැවිල්ලත්න අපිඉන්නකං එක කරන්න දෙන්නෙත් . ලන්න මේ. ියදම අඩු කරලක් මේ ලාබයක් ලබනවට වඩ මේ ලාබය ම මගේ පෞද්ගලික මතියන කනිජදල් සස්ථාවේ ලාබෙට වඩ ඒලාබේ අන්ඩොුවන මහජනකාවට ඒ ක්‍රමවේද අපි අිකල්ලා තියන සිංගපපුර වෙල් රු කැමි ට රිපත් ර ික ක්ත් ව ැිය මල මේ අනුවතකරවවා මලතිවන යර දීරක න්නේ පසු කියෙ ඇති සිද්ධයක් පි පඳවද පත්ලිමිත්තුේදී අදහස් පලබන. පෞගේ දවස්වල මුලතිවූ නයාරු දීවරගම්මානේ දීවර වාඩි වලට ගිනි තිබ්බා. මේක මේ ගේ සිල දවය ද . ඉදම ල් බට විල්ල අපේ තු සීමම මාල්ලු වල්ල යනවා ඒකට ප්‍රතිවරෝධයක් මෙතන මුදකවරු පෙදාගන්නන සිංහල මුද ද ප ත් න ඉදියා විදලා අපේේ බුදදුවලට ඇවිල්ල සම්පත් ඕර්කන් කරන අන අයට ිරෝධදය. අපේ සබප දොර්කට කරදට බයක අනිත්තක පරම්පරිකව දකුණඉන්ද උතුරට කියල්ලලා ඒ මාු ර්මාතය සමල නිර්ජිර ඉන්නවාහත් යි වෙච්චේ ප්‍රශ්ිමකගදන මේ ගිය අය යම්කිසි බලය පවච්චි කරලා ඒඉන්න අඒගේ වාරිකට ගි තියලා දීති විරෝ. ඉයට ඒ කර්මන්ත කරන ස විද වලතියන කොල්න්න. එෙ ජතිවාය ඔසට යවසන බෑකවරත්ම සට ජවාති වත ල වර ප ාතිවේට නකවුරත්ත තරග විගන කාධිපතිවරගේ වැටුප සම්බන්ධයෙන් අවත්ති ලක්ෂම කිරියල්ල මහතා අද හස් දැක් ූපා. විග ආතිපතිවරයා කිය දීමට සම්මන තිබ යෝජනා ඔබදම ප ඉල්ලාස් කර ගත අප ල්ලාස් කරගත්තේ අපි යතාකාලේද එතුබගේ පදිය මීට වඩ වැඩි කරලා අප ෝජනාවක්කිරිිපත්ර. අමත්ති මංගල සමර් විරමහතා පාර්ලිමෙන්න්තුවවෙදී. ඒ කළ ප්‍රකාශයකින් තම වර ප්‍රසාදකඩ වූ බව පාලිමෙන්තු බන්ත්‍ර, විමල් වීරවංශෂමහතා ප්‍රකාශ කළලා. ඒ මම සභාවෙනු ඉහිටි අවස්ථාවක ර මුදල්ල මාත්‍ය මංගල සමරවරමැත්තුමා මගේ නම සඳහන් කරමින් ්‍රකාශයක් කලති න. ම එ මට අභියෝග කරන්න කැමතියි. මේ කියන කාලේ මට විරුද්ධෝ චෝදනාවක් කලතිීරන අමුණන්සේ පපු කර පෙන්න්න ම මේ මත්‍රිදූරය අහරල. එකකාලේ මටත් මතකයි මෙටුමන්ලා ගරපු ඒවා ගැන කතා කරන්න ගියත් ඔප්පු කරන්න ගොත් ඊටත් පඩා දඩුවම් ලැබුණ. ඒක නිසා මේවා පොලීසිය තියන පැමිණල්ලි පෙන්නන්නේ කියන හිළවා. මංකපුදේ මම යම් විශ්වාසයක් ඇතුව කිව්වා මඒ එක වෙනස් කරන්න. Vේත්‍රධරී අනිල් අමරසේක්‍ර මහතා විශ්්‍රාමගැනින් වෙනුවෙන් පාලිමේන්තුවිදී විශ්ෂ අදහස් දෙක්වීමක් සිදපුනා. අරුගතානාගතුබනි මෙම පාලිමේන්තුවේ වේත්‍රධාරීවරයා වශයෙන් මෙම ගරු සභාවතුල වසර දුලාක පබන කාලයක් සේවය කළ පාලිමේන්තුව ස වසර විසි දෙක සම්පූර්ණකට විශ්ාම ගන්න අනිල් පඩාක්තව සමල් සේක්‍ර මතා සී ලංකා පාලිමේන්තුට කරලද විශිෂ්ට සේවාව මෙම ගෘුස්සභාව අගේ කරන අතර ඕ විශ්ාාවයන අවස්ථාවේ මෙම පාලිමේන්තුව ඕට සුභාසින්දරය කරයි. ස සමදවින් සමස්ත පාර්මීන්තු වෙන්වෙන් මව සමර්සයකර මහත්තා කළ මෙහය අගේ කරවා. ඔහු පාර්මේන්තුට ලබාදුන් සහය අගේ කළේතුයි. ඒවාගේම ඔූගේ විශ්‍රාමදිවියට සුුවපතනවා. සිරිලක වාරිී ශිෂ්ඨාචාරයේ නව ඇරඹුමක සටහන් කරමින් ග්‍රාමිය වැව් දහස් හාරසියක් ප්‍රසංස්කරණය කිරමි මහා වාරි සත්කාරයේ, සමාරම්භය සහ වයමෑල දෙමනාදිීරේකාටේතු අද ආරම්භ වනා. කෘෂිකර්මාන්තතියක්ත් ගොවි ආර්ථිකයත් නගාසිටුවීමේ පුළල් වැඩකොටසක් ඉටුවමින් පවතින බව, ජනාධීපති මෛත්‍රීපාල සිරිසිනමැත්තුමා මෙහිදී ප්‍රකාශව කලා. සාම්ප්‍රදායයික කෘෂි තාක්ෂණික ක්‍රමවේද ඉදිරියට ගෙනයමින් මෙරට කෘෂි ආර්ථිකයේ නව පිබිදීමක් ඇතිකිරීමේ මෙම මහාවාහි සත්කාරයේ සමාරම්භේ සට හන් කෙරුණේ පොල්පිතිගම කුමුකුලාව වැවපරිශ්්‍රේදී. ජලය ගෙනයන උමම් මාර්ගය ඉදිකිරීමේ කටයුතුද මෙහිදී ආරබ්බ කෙරුණා. කළුකල්විද මෙම උමම් මාර්ගය සකස් කෙරෙනවා. එල්ලංකා වැව්පද්ධතිය ප්‍රතිසංස්කරනය කිරීම වැඩ පිළිවෙල ඇත කරුණඇ දිිශ්‍රකගේ පමණක් වැවතුන්සේයක් ප්‍රතිසංස්කරණය කිරීමට නියවිතයි. මේ අතර වයඹපලාතය උතුරු කොටස වෙත ජලය සැපීම වයිමල ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ සිදුවනවා. මහවැ යෝජනා ක්‍රමය ආරම්භේ පටන්න වෛම කොවිචනතාව වෙති ලැබුණු ඉල්ලීමක් යථර්ථයක් බවට පත්කරමෙනයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ව්‍යප්‍රති කාර්යාල ගන්නගල්ල විවෘත කරමින් පළමු සමුරු සටහන තැබීමද ජනාතිපති තුමාසිදු කලා. අනතුරුව පොල්පිතිගම මහජනක්‍රේඩාන්කනයේේදී ජනහමුව පවැත්වනා. එහිී ගොවි ජනතාව අමතමින් ජනාතිපතිතුමා ප්‍රකාශ කේ මහපොලව සමඟින් පොරාදවින් රටට බත සපේන ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ මනා අවබෝධයක් තමා තුළ පවතින බවයි. කටුක දිවිපවතකට හිමිකම්කිෝ வாයම්ප ජනතාවගේ ජීවන රටාව සම්පூර්ණෙන් වෙනස් කිරීමට, හවැල ජලය වයපට හරවන වයමල ව්‍යපෘතිය මගින් හැකිවන බවද ජනාධපති තුමාපෙන් වාතුන්නා. මොගහකන්ද කල්ලුගග පනගිහින් ඇදාෑදදිවිලා. අවුරුදු පහක් සත්ත පහක් සල්ලි නොදේදබිලා. බොහම අමාරුවෙන් සල්ිටිකත්තේ දාස්තුලයි අවරුදු පහක්ගිහිල්ල. ඒතා දෙදහස් හතේ මුල්ගල්තියල වැට ආරම්භ කර පුදාවසේ. තැනිදම්ම ඩ කරගනයන්න තිබුණ නම් අද වයම්ට වතුරදන උත්සවේ පත්න්න අද නෙව මිත්‍ර වරුණ මපිය දරගුණන මට අවුරදු පහකට ස්ර වෙලා දස් දොළහයි. නියගේ පීඩාාවදින ඔබ සැපවද්ජී විතගත කරනයි නොවේ. රටේ චාතියට බද්ධන්න ඔබ කැපකරන්නේ මහම විිෂ්ට සේවයක් ගෞරයක් මේ රටේ දුක්කින්දනගො ජනතාව. මට අදදකීම තියනවා. ඔබ වගේ මමගේ තාත්තත් ඒ දුක්ින්දක ගෝවියක් නිසා. තමුන්නාන්සෙල් වගේම සියලු සත්වයාගේ ජීවිතවල අනාගතේ දිවෙන්නේ. ජලය මහපොළොව සහ පරිසරයා රක්ෂාගෙරීම තුළයි. ගහ කොල්ල සුරැකීම තුළයි. මේ සියල් රකින්න මැතියමතුරු දේශපල්ලක්තිීෙන් රාජ්‍ය නිලධාරරි මේ සියලු දෙෙන එකට එකතු වෙන්න වනේ. නාතිපති මෛත්‍රීපාල සිරිසින මැතිතුමාගේ නාකත්වේ යටතේ ක්‍රියාත්මක කෙරුණු මොරගහ කන්ද කළුකඟ සංවර්ධනවයක් පෘතිේ අතුරුඵලයක් ලෙසින් වයමලවයා පෘතියධ ක්‍රියාවට නැන්වනා. වයම පලාතේ ගොවි ජනතාවට වසර ගණනාවක කාලයක් පුරා යල මහ දෙකන්නේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලය සැපීම මෙමකින් සිදුවනවා. වෛම ජනතාවගේ පානිය ජලාවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට இන් අපක්ෂිතයි. දුාானිය ලය නොැතිකමින් පැතිරයන වකුගොඩ රෝගේ මැපවැත්වීමටද இන් හැකි වනු ඇති. මහවැலிචලය අකර අடிි එක්ලශ් පන් දහසක් පමණ කුුණ ක දිශ්‍රික්කයේ ජනතාව වෙත මෙමගින් ගෙන අනුව ඇති. ව්‍යාපෘතිය සඳහා ඇතමින්න්තු ගත්තකර ඇතිමුතල, රුපියල් මිියන දහසේ දහසක්. දෙ දහස් විසිහතර වසරේදී ඒය නිමකිරීමට අපික්ෂිතයි. ගොවිී පුල් දහතුන් දහස් පන්සයකට පමණ මෙ memangගින් සත සලසෙනවා. ප්‍රතිලාබලබන முழுபௌල් සංख්‍යාව හතරිස් දහසඉක්ම වනවා. ැති ඇතිවරු ැතුළු විශාල පිරිසක් උත්සவேටෙක් සිටිය. කලක් තිதிස්සේ தමන් පீடாවිදි ගැටළුවට விසலම් ලබාදීම සපාதி வයඹ ජනතාව රජ்යට ප්‍රසාதே පළ කலேமேயாයුරින්. ැෑල තිකෙන් එන වතුරෙන් අතිකරු ජනාධීපතිතුමා කරපු මේේ උපකාරෙන් අපට දෙකන්නෙම වැඩ කරගන්නඩ පුළුව අතිකරු ජනාධීපිස්තුමාට අපි ගෞරවෙන් ස්තුති කරන අපේ ගරු ජනාධිපතිතුමා මේවාගේ වැඩ සටහනක් ව පලාගට දත් කරන්නේ කපිටලු මසාතට ගොතැම්පත්වලට තිය අපිට බීමට වතුර නැහැ. එවැනි තත්ත්වයක අදත් අතිගරු ජනාධිපයතුමා අපට ගංවාසී සියලුම දෙෙනත් අපි ගොවි ජනපදවල ඉන්න සියලුම ගොමත්තුරන්ට හල සේවයක් උදාවෙනවා කියලම. බලාපොරොත්වීම ම අතිකරු ජනාධ පතුමාට මුු ගොවිී පවුල් වෙනුවෙන්ම මගේ හද පිරිස්තුති පුද කරනවා. මේ ගන ජලාසි අපි ප්‍රදේශයටත් ලබාදීමගෙන ගරු ස්තූතිය අතිකඩු ජනාත්පතුමාට පළමුම උද කරන්ට අපි කැමතිවම සිටි. ශ්‍රීලංකා සිංගප්පුර වෙරදගි විසුම සබහන්දයෙන් විධ බත ඉදිරි පත් වඩවා. එහි ඇත්ත නැත්ත පිළිබඳ අප කළ විමසු මෙෙහි පළමු සටහන දැන්. හපාක්ශවික ගවිසුම් ඇතිකර ගැනීමේදී පවතින ගැටලු හේතුවෙන් ලෝකේ රටවල් කලාපියහා දවීපාශ්ිවක ගිවිසුම්බලට වැඩි වශයෙන් එළඹෙනවා. සාක් කලාපේ සිටින අපවැනි ආර්ථිකයන් හිවි රටවලට සල්ට අසුවකටත් වැඩි අපනන ලෝක වෙළඳ පලට තීරුබදු රහිතව ප්‍රවශ කිරීමේ හැියාව මෙම ගිවිසුම් තුළ පවතිනවා. வன விට இந்தாவு ஜப்பாானிய த குண கொறியாவு சீன மலேசியாவையான ரටவல் எம் வாசிய ලபாகிரிීම எமு வேத்திவனவா. ஏ அ துரின் லங்கவு விதேஷய விலதாமட்டு பிரவேஷவேவு சம்பந்தவு தவமற் சிரின்னேபிட்டு பசேன். ஏ சந்தா அமெரிக்காவகா யூரோப்பா சங்கமே இක්வ வெளந்ததாமே வருதனයක් ඇතිக்கරக்கண்ணா அத்திரத்துரு, கோலிய நிஷ்பாාதன ජாலட்டு සம்ம்பந்தவேීම ஆசியானு ரட்டவழ் சமகது வலந்து கிவிசும் ඇத்திக்கරத்தயுතුயே. ්‍ර ලංකා සිங்கப்பපුරුවෙළඳ ිවිසම එහි එක්පියවා. මෙය ඒකාබද්ධේ ආර්ථික විවතුන්ට නොවැටෙන්න්න. මේ ගිවිසුමට අදාල පළමු සාකච්ඡා ආරභූයේ දෙදහස් දහසය වසරේ ජලිහත් වනදයි. මාස දහටක කාලයක් සාකච්ඡා වට අටක් පවත්වමින් දෙදස්ද නොහම්බර් මස අවසන් සාකච්ඡවද පවැතුුණ. සාකචச்சවන් පැවැත්த்துணி, හොර රහසිன்னොவே. வானுஞ்ச மண்டல கார்மாத்து, சங்கம், ෘர்த்திிய සமிති ஆදී විධ ශ්‍රේෂ්්‍රවල නියෝජිතයන් මේ සාකච්චාවන් සඳහා සම්බදධ වුණ. නීதிපතිතුමාගේ සහ කැබිණட் அனுමතිது සහිතவ මේவසரே மமச பலமුවனதினை மேய බலாත්மக்க කරුණே. මේ ගිවිසම සඳහා ඉදිරිපත්ූ වත්මන් රජයේ නවවෙலந்த ප්‍රතිපත්த்தயில் මෙරට ඉතිහාසේ பலමු விதிමත් වෙந்த ප්‍රතිපத்தியாයි. විෘර්ත වහ ස්වාධීනව වෙළදාමේ යහපත්වර්ධනයක් පෙනුවෙන් මෙම ගිවිසුමට අදාළ කටයුතු සිදු කරෙනවා. අවාසි සහත ගණද නුසිල්ල ඉවත්කර පැහැදිලි වෙළඳ ගිවිසුමක් ලෙස මේ සකස් කරතිබෙනවා. නමුත් මේට විරදධව එල්ලවන විධ චෝදනා නිසාම ජනාතිපතිතුමා ගිවිසුම විශ්ලේෂණයට කමිටුවක් පත් කලා. රාජපක්ෂපාලන සමී ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධී සාධනිය විවේශනයකට පවා ඉඩ නොලැබුණද ජනාතිපිතිතුමා එවැනි පියවරක් ගත්තේ, යොහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට ගරු කිරීම සඳහායි. ඉන්දිය සාග්‍ර සමලුවට සභාගවීම සඳහා අග්‍රාමමාතරය බ්‍රික්ටමසිංහ මහතා වේ්නාමේ බලා හෙට පිටත්වයා මට නියමිතයි. ියනාේ හැනෝයි නුවරදී ලබන විසි හත සහ විසි අට දෙදින? ඉිය සාගර සමුලෝ පැවැත්වීමට නියවිතයි. කලාපය නවහඩතල ගොඩනන්වීම අන්න මෙව සමුழுුවේ தேමාව වනවා. இந்திய සාගර කලාපේ மூලோපாய்ක සහ, ආර්ථිකවැදගත්කම ගැමරින් අවබෝධ කරගනිමින් සාමහිකව කටිතු කිරීමේදී නව කලාපය හැඩතල ගොඩනැන්වීමේ වැදකත්කම පිළිබඳ මෙහිදී අවධහන යබ වඩු ඇති. අග්‍රාමාතිය රනිල් වික්‍රම සිංහම හතා සමුළවෙයි සමාරම්භකසසියේදී අදහස් දැක්වීමටද නියමිතයි සිංගපූරුව බංගලාදේශයේ සහ ශ්‍රීලංකාව එක්ව ආරම්භ කල මෙම වාර්ෂික සමුලුව සඳහා, කලාපී රාජනාකීන්, රාජ්‍ය තාන්ත්‍රකයින් විධ ශේෂත්‍රවල විදවතුන් නැතුළු විශාල පිරිසක් සහභාගීම දියමියි . සාගල රත්නායක අග්‍රාමාත්තලේකම් සමන් ඒකනායක, අග්‍රාමාතිය අතිරෙකලේකම් සමන් අත වුද හෙට්ටි සහ විශේෂ සහහික සැන්ද්‍රා පෙරා යන මහත්න මහත් වීහ ශ්‍රී ලංකා නියෝජිත පිරිිසට ඇතුත්. පටු දේශපාලට අවශ්‍යතාමත්ත ක්‍රියාකරන වෘතිය සමිති වලට දුම්ප්‍රිය සේවාව විනාශ්‍ර කිරීමට ඉඩ ලබාදිය තුන් ඇති බව ජනතාව පෙන්වාදෙනවා. ම්්‍රේ සේවක වැටුක්පිෂමතයි වැත්කිීම සම්බහන්දයෙන් ජනාදීපති මෛතු්‍රී පාල සිරිසේන මැතිතුමා සමඟ පැවති සාකච්චාවේ අනතුරව, දුම්්‍රිය රියදුරු සංගමයේ සබහපති ඉන්දික දොඩන් ගොඩ මහතාත අනතුරු ඇගවීමක් සිදු කලා. ඒ ඉදිරියේදී කලින් දැනුම්දීමකින් ටොරව දුම්්‍රේ වර්ජනයක් සිදුක කරන බවටයි. ඕු ඉල්ලා ටින්නේ තම වැටුක් වැඩි කරන ලෙසයි. එහෙත් රාජ්‍ය සේවයේ එක් ශ්‍රේණියක දෙක වැටුක් වැඩි ක හොත් අනෙක්්‍රේණිවල විෂමතාවක් ඇතිවීම වැලක් වියනු හැකි. එවිට සමස්ත රාජ්‍ය සේවයටම ප්‍රබලගෙටළුවක් මතු වනවා. ගේ සේාව ඇතුළූ වැටුක් විශෂමතාක් තිබන්නාවූ ඇතම් සේභාවන් වල්ල එම විෂවතාවන් නිවැත්කිරීම සඳහා අමා්‍යමල්ලේ තිීනයකනුව ජනාති ප්‍රතුමා විසින් විශේෂ වැටෝෆ් කමිෂම පත් කර තිබෙනවා දැනට ක්‍රියාත්මක වන වැටුෆස්ට කකලේක විදිවිධාන කෙරයි අවධාන යොමු කරලා ස්‍රීළංගා දුංගගේ දෙපර්ත්මන්තුවේ අධීක්ෂණ කරමනා කර සේවයට යෝජිත වැටු පරිමාණය ලබා දීමේදී ඇතිවන බල පැම් අධ්‍යයන කිරීම මෙම වැටුෆ් කොමිතවල පොරඇති एक විශේෂරජකාරයක් දුංග්‍ර සේවාේ නිලධාරීන් වැටොෆ ඉල්ලා සියේ දැනට තිබන වැටු ප්‍රවේරය සිට Rරම්2 කියන වැටුපියවර දක්වා වැඩි කරලස සම වැටුප ලබලාා දෙන්නේ නම් රාජ්‍යයන්සේ තවත් සේබාවන් විසි අටකට විදර විාල විෂමතාවයක් ඇති වෙනා මේ නිසා තමයි ජනාධතුමා ප්‍රමගර සාකච්ඡාවේදීත් මුදල්ලමිතුමා සමඟ කරල සාකච්ඡාවේදීත් එයයට දැනදුන්නේඒක් පාර්ශයක වැට විෂමතාවයක් ඉවත්කිරීමේදී තවත් පාර්ශවියන් බෝ ගණනකට වැටුත්බල විෂමතාවයක් ඇතිවරම් ඒ කවදක්වත් ඒවට විස්තීර විසඳු ලබා ගන්නට බෑ සමස්තු රාජ්‍ය සේවේම වැටු පිෂමතාව ඉවත් කිරීම සඳහා රාජය මේවල විටත් පියවර ගෙනතිබෙනවා. ඒ සඳහා පහලස් දෙෙකු ගෙන්යුත් කමසමක් පත් කෙරුණා. එක් කොටසගේ වැටුක් පවැඩිකිරීමෙන් තවත් විශාල පිරිසකට ගැටඩු ඇතිවීම වැලක්වීම සඳහායි, වගකිවයුතු රජයක් ලෙස මෙම පියවර ගෙන ඇත්තේ. මාස දෙකක්වැනි කාලයක් තුළ මෙහි නිර්දේශන් ලබාගැනීමටද අපේක්ෂා කරෙනවා. අයවැයට පෙර එම කටයුතු සිදුකිරීමට අයි රජි උත්සාහදරන්නේ. වසර ගඩනාවක් පැවැති තම වැටුක් පිළිබඳ ගැටලුව විසඳනතෙක් මාස දෙකක කාලයක් බලා සිටීමට මෙම ෘතිය සමිති වලට තිබෙන අපහසුතාව කුමක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා මෙම තත්වේ තේරුම් ගත් බැවින් පසුගියදා පැවැති දුම්්‍රිය වර්චනයට එක් වූ ඇතැම් ෘතිය සමිති, ඉදිරියේදී පැවැත්වෙන වර්නය ප්‍රේක්ෂක ක ඇති බවද මාධ්‍යවාර්තා පළවනවා. පටු දේශපලන අරමුණු වෙනුවෙන් වර්ජනයකට සැරසෙන විෘතිය සමිති ක්‍රියා කිරීම, රාජ්‍ය සේවේ අර්බුද නිර්මාණය කිරීමට දරන උත්සාහයක්. දුම්්‍රේඩිය දුරු සංගම මේ සබහපති ඉන්දික දොඩන් ගොඩ මහතා ඒක අබද විපක්ෂයෙන අයකීන් සමග සමීප සම්බන්ධතා පපත්වන බවට දැන් හෙලිවී තිබෙනවා. එසේනම් වර්ජනය අරමුණ කුමක් දෙයන්න ජනතාවට වඩා හොඳින් පැහදිලි. ජාතින් අතර සාමය සමගිය හා සංහිදියාව තහෞුරකිරීම අරමුණු කරගත් අහන්න වැඩස්්‍රහන මේ වල විට සාර්ථකව ක්‍රාත්මකයි. එහි තවත් අධිරක් කිහිපයක් අද පැවැත්තුනේ විශාල පිරිසකගේ සහභාගිත්වෙන්. ජාතිීන් හා ආගම් අතර සංහිතාව ඇතිකිරීම යහපාලන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක්. යනුව මුදල් හා ජනමාධ්‍යමත්‍යංශවල් සංහිධයා කාර්යාලය රජී ප්‍රවෘති දෙපර්තමේන්තුව ජාතික තරුණ සේවා සභහාව සහ සිවිල් සංවිධහන කිහිපයක් එක්වයි අහන්න වැඩසටහන සංවිධහන කරන්නේ එහි තවත් අධරක් තගල්ල පොලිසිස්ථානය අසලදීප පවැත්වුණා. ජාතින් හා ආගම් අතර ඇතිවිය යුතු එකමුතුකම සහ සංහිදියාවේ අගේ පිළිබඳ දැනුවත්කිරීම මෙම වැඩසටහනේ අරමුණයි මේ අතර පදිය තලාවේදී සහ සොරපුර ප්‍රදේශේදීද අහන් වැඩසටහම් ක්‍රියාත්මක කෙරුණා ඒසන් දවිශාල පරිසක් එක්් සිටියාකාරයි දැකත් හැකිවුණே සංහதிාව වැදகත්කම අවදහරණය කරෙන දේශන දැනුවත්කිරීම වැඩසිටහන් வெண்பு வீද நா්‍ය සந்தஷනද ඊට සමකාීව සංවිධහන කරති වුණ. செංකඩගල ඇසල පෙරහැර මංගලේ හතරබන රම්දෝலிි පෙරහර අදපසරු හத்தைයි වීසි පට යුසබ හොතින් දි සංචරයකිරීම ரம்ம்ப කෙරண. නාත විශ්ණු කතරකම සහ පත්තිනියන සිව් මහා දේවාළ පෙරහැර සමකින් ඇසළ පෙරහැර වීති සංචාරය කෙරෙනවා. එය නැරඹීමට අති විශාල පිරිසක් එක්ව සිටිනවා. අලියතුන් සේයක් පමණ පෙරහැරට එක්වු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. ශිල්පීන් නිෙක්දහස් පන්සේකට වැඩි පිරිසක් පෙරහැර සඳහා එක්ව සිටිනවා. නර්තනාංග රැසකින් පෙරහැර වර්ණවත් වී තිබෙනවා. වැඩටන්න නිල මේ ප්‍රදීප නිලළඟ දෑල මහතා සහ වස්නායක නිෙළමේවරුන්ද පෙරහැරේකමන් කරනවා. මහනුවර ඇසල පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත් වෙන්නේ හෙට දිනයේ ප්‍රෘතිී වාර්තාකරණයට එහායමින් ජනතාවගේ දුකේදීත් එක ලෙස පෙනනිීසිටන මාත්‍යයක් ලෙස අයිුටයෙන් ප්‍රෘතිතුරින් මේ වන විට සමාජ සත්කාරන් රැසක් ආරම කරතිබෙනවා මෙම සත්ක්‍රියාවන් සමග සම්බන්ධ වී සිටින පිරිස අති විශාලයි. මදුරක්ුලිය ප්‍රදේශය ජීත්වන චන්ද්‍රකා නිශාන්ති මහත්මිය සිය දරුවන් සමඟ ගෙවන දුඛත ජීවිතය පිළිබඳ අප ප්‍රවෘත්තිතුලින් පසු කියදා හෙළි කලා. එම හෙළිදරව්වත් සමඟ ඇයට පිහිටවීමට බොහෝ පිරිසක් අයිටයෙන් සමඟ අත්හැල්බැඳගත්තා. එයන්ුවයි චන්ද්‍රකා මහත්මියයට නව නිවසක් ඉදිකරදීමට තීරණය කෙරුණේ. ඊට අවශ්‍ය ඉඩම බලපත්‍රයක් මගින් ඇවත පවරාදීම මුන්දලම සහකාර ප්‍රාදේශය ලේකම් එමෙ හේරත් මහත්මියගේ මූලිකත්වෙන් සිදු කරුණා. අලුතින් ඉදිවන නිවසට නොමිලේ ජල සබඳතා ලබාදීම සඳහා මතුරන්කුලිය ප්‍රදීශ්්‍ය සභාවය සභාපති අන්ජන සඳරුවන් මහතා කළ ඉල්ලීමට අනුව එම කාර්ය ඉටුකිරීමට මතුරන්කුලිය ස්වශක්ති ප්‍රජාමූල සමිතිය පියවරගත්තා. නිවස ඉදිකිරීම සඳහා හාර්ශව ඩයිස් හා නිල්මා සමරසිං යාන පරිත්‍යගශීලීන් ගොඩනගෙලි ත්‍රව්්‍ය ලබාදුන්න. ම ද්‍රව්‍ය මේ වන විටත් නිවස ඉදි කරන ස්ථානයට රැගෙන කොස් තිබෙනවා. රපියන් ලක්ෂ ද හාටකට අධික මුදලක් වැෑකරමින් නිදිකරන මෙම නිවසේ මුල් කල තැබීම සුබ මොහොතින් හෙට සිදුකරනවා. කඩිනමින් නිවස පිලිසකරකර චන්ද්‍රකා නිශාන්ති මහත්මිය හා ඇගේ දරුවන්ට පරිත්‍යාග කිරීම අපේ අපේක්ෂාාවයි. මනුෂත්තේ නාමෙන් ස්වාධන රූපාහි අප ලල්ලිීමට ලැබුණු මාහැගේ ප්‍රතිතාරයක් තමයින්ම. මේ පචස් පාලෝකින් යුතු ඉඩම මත තවත් නොබෝධනකින් අපරු නිවසක් ඉදිවේවී. එම නිවස ඉදිකරගැනීම සදා ඔටත් පුළුවන්දායත්වය ලබා දෙන්න. ඔබ සූදානම් නම් පුංචිම හෝ දවක් මේ නිවස ඉදිකර ගැනීම වෙනේ ලබා දෙන්න. අප සූදා නම් ඒ සඳවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න. තියසින් පුර ප්‍රදේශයේ වාරි ඇලක ගලායටඩ ජලයේ අසාමාන්‍යය ලෙස විශාල පෙන කන්දක් නිර්මාණය වී තිබෙනවා. පසුගතා ඇති පූ හදිසි වර්ෂවත් සමඟ මෙම පෙන කද නිර්මාණමට පටකත්දවයි පදශවාසීෙන් පවසන්නේ. ගාන ජල රණයව ම පරුප පන කන්ද දෙකබලගැනීමට විශාල පිරිසක් මස්ථානට පමිණනවා. මෙම සාමාන දීම පිබඳ පරක්ෂණයක් පත්වන ලෙටද ප්‍රදශවාවී ල්ලසටනවා ම ජලට කුමක්හෝ මිශී ඇතිතවටයි ඕුන්ත කරන්න ස ද ජීවිතත් බවාගේ පෙවටක් දකල පට ගන්න වැයයිහ පර ඉන්නග. ොරන නගරේ සුපිරි වලන්සලක සිද වූ සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබුණා එඒෝඔසෙ සැකරුව අත්තන ගොට ගැනීම මෙමෙයුම් ක්‍රියාත්මකයි. හොරන නගරයේ සුපිරි වලන්සලැකට පැමණ පුද්ගලින් දෙදෙනකු එම වෙලන්සැේ ාණන්ඩ සොරාගන්නා ආකාරය එහි තිබූ CCTV කැමරාවක මෙේ සටහන්ව තිබනා ත්‍රීියෝතරත දෙකින් පැමිණි මෙම පුද්ගලින් දෙදෙන අතුරින් එක් අයිකු අත්තන ගොට ගැනීමට හැකිව තිබෙනවා. අනෙක් සැකකරු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. CCTV දර්න ඔස්සේ ඔහු අතල ගොට ැනීම මෙිහයුම් ක්‍රාත්මකයි. දැන්ව්‍යාපාරික පුවත් ජාතික සංවර්ධන බැංකුව සියලු බැංකු අතර කැපී පිෙන වර්ධනයක් පෙන්නුම් කරමින් තෙදස් දාහත වසරට සපික්ෂව සියයට විසි හයක වර්ධනයක් ලබාතිබෙනවා. ඒ පිළිබඳ දැන්ුවත් කිරීමේ මාත්‍ය හබුවක් කොළවදී පැවැත්වනා. ජාතික සංවර්ථන බැක්වී සභහපති ආනන්ධත්තු කෝරල්ල මහතාඇතුනු නිර්තාරින් පිරිසක් මේ අවස්සාාවට එක්ව සිටියා. තම නවතම සිනමා නිර්මාණය වන சுනාமி පිළිබඳව සමාජ ජාලා මාතිවල පළවන චෝතනා සියල්ල අසත්‍ය බව ආචාරය සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශු කරනවා. කිසියම් අයකු ලියන ලද පට පතක් සොරකම් කර මෙම චිත්‍රපටේ නිර්මාාණය කිරීමට සැසුම් කර ඇති බව ඇතැම් සමාජ ජාලා මාතිවල පකිරුණා. මෙම අභූත චෝදනා සම්බන්ධයෙන් නීතිමේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන පබයි ඒමහතා වැඩදුටට සඳහන් කරන්නේ. කැඩ බෝ ඇන්ට් උදුන සහහා භියංකාරෙදි සෝධන න්ත්‍රයේ සොෆ් ලජික් වෙතින් පසුගේදා හඳරුවා තුඩා. නවීනතම තාක්ෂණය යුත් මෙම නි්පාදන පෙළ මගින් රුහ කටයුතු පහසු කරවනවා සොප්ලෝජික් වෙතින්ිලදේකන්නා කැන්ඩි නි්පාදන සඳහා අසම සම අලවියෙන් පසු සේවයක් ලබාදීමටද සොෆ් ලෝජික් බැනි සිටිනවා. පපරේ ොක්කොම් ක්‍රේඩා වෙබ් අඩවිය මගින් සංවිධහන කරන වය සවුරුදු දාහනමයෙන් පහළ ඒ කාණ්ඩේ, සමස්ස ලංකා පැසිපන්දු ශෝර්තාවලිය ලබන මස පවැත්වීමට නියවිතයි. මෙවර එම තරගාවලිය පවැත්වෙන්නේ තුන්වන වරටයි. තරගාවලේ අවසන් මහා තරග, ලබන ඔක්තුම්බර් මස පස්සන දා පවැත්වීමට කටීුතුයෝදාති වෙනවා. වෘති කාශව නතුරුව තත්්පර එකකයාස සූ විශේෂාන්ගේ බලාපොරදවන්න. හෙසමගින් ප්‍රවෘති අවසන් වනවා ඔබටස්ාත්‍රයක්.ip. රටේ සංවර්ධනය ලයිට් කනුවක් කනුවක් ගානයේ පාරක් තොටක් ගානයේ ගහපු කටවු් වලින් මැලීමට ජනතාව හුරු කළ ප්‍රෝඩාකාරය යුගයක් මේ රටේ තිබිණි. කොමිස් කැසීම හා දේශපාලන ප්‍රචාරක කටයත්තු වෙනුවෙන් සැලසුම්බූ රාජපක්ෂයුගයේ මේ ඊනියා සංවර්ධන මල් වෙඩිවලින් බ්‍රටේ ජනතාවගේ දැස් නිලංකාර කර තිබිණි. රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබුණේ නැත. සංවර්ධනය කියන්නේ මොකක් දැයි දැන් ඇත්ත ඇති සැටෙන්ම ජනතාවට දැනගැනීමට ලැබී තිබේ. පරම්පරා ගණනාවකට ගෙවාගන්න බැරිවතිබූ විශාල නයවගුලෙන් පරට ගැලවෙමින් තිබේ. අද රටේ රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම ඉක්මවා ලැබෙමින් තිබේ. වසර හැටතුනකට පසුව පසුගිය වසරේදී රුපියල් බිලියන විසි දෙක අතරික්තයක්. රාජ්‍ය ආදායමට එකතුකර ගැනීමට හැකිවීම, දැන් රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩ නැගෙන බවට දුන් සහතිකයකි. වසර තුනක කාලයකදී අසීරු ඉලක්යන් සපුරාගෙන සැබෑ සංවර්ධන යුගයකට පියවර තබන්නට හැකිවීම ප්‍රට්ටම ලැබූ ජයග්‍රහණයකි. දෙදහස් දහට වසර යනු කඩයිම් රැසක් අභිභවමින් සිටින වසරකි. ගම්පෙරලිය ග්‍රාම ශක්ති ගම්මුදාව එටප්‍රයිස් ශ්‍රී ලංකා මෙෙන්ම වාරි ප්‍රතිසංස්කරඩ වැඩපිළිවෙද. රටේ ඇත්ත සංවර්ධනයේ දැවැන්තපියවරයන්ය. මෙරට ඉතිහාසයේ වැඩිම අපනයින ආදායමක් වාර්තා කළේ ගිය වසරේදීය. එය ඇමெරිකානු ඩොල බිලියන පහළවක ආදායමකි දැන් විදේශ විනිමය රටතුළට ගලායේ මේ ප්‍රතිලාභය මෙරට ජනතාවට හිමිවෙමින් තිබේ. ලොවපුරා ආයෝජකයන් දැන් රටට පැමිණෙන්න්නට පටන් ගෙන තිබේ. එසේම පසුගිය වසරේදී මෙරටට ඩොලර් බිලියන එකහමාරක විදේශ ආයෝජන ලැබීමද මෙතෙක් වසරකදී ලැබුණු වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයයි. ඒ විදේශ ආයෝජනයන්ගේ ප්‍රතිලාබහ අනාගත ලංකාවට හිමිවනු ඇත. රජයේ අනවශ්‍ය වියදම් නාස්තිය දූෂණය වලක්වා ගැනීමට සෑම පියවරක්ම ගෙන තිබේ. එවෙනුවෙන් නව අනපනත් ගෙනවිත් ඇත. ජාවාරම් කාර ආර්ථිකයකට මග සකසා තිබූ නීතියේ සිදුරු වසාදමමින් මූල්්‍ය විනය දැඩිලෙස ආරක්ෂා කිරීමට පියවරගෙන තිබේ. නව ව්‍යවසායකයන් බිහිකරන ආර්ථිකයක් මෙන්ම ඊට සරිලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණද සිතුකරතිබේ. අද දූදරු පරපුර ඒවායේ නිසැක ප්‍රතිඵල හෙට දවසේදී බුක්තිවිදිිනු ඇත. රැකි රක්‍ෂා සඳහා විශාල ගැටළුවක්ව පැවැති නිසි ෘත්තිය පුහුණුව, නව ඩිජිටල් තාක්ෂණික දැනුම වෙනුවෙන්, පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍ය्याාල අධ්‍යාපනය දක්වා අවශ්‍ය කරන පහසුකම්, කඩිනමින් ඇතිකරමින් තිබේ. මේ ඇත්ත සංවර්ධනය දරා ගැනීමට නොහැකිව සිටින, පෝඩාකාරී පොහොට්ටු කල්ලිය පට්ठ පල් බොරු පතුරුවමින්. රට ආයෙත් ව්‍යාකූල කිරීමට ගන්නා උත්සාහය ලැජ්ජා සහගතය. රාජපක්ෂලාගේ මජර පාලනයුගේයේදී රට මුළමනින්ම විනාශ කළ හැටි මේ රටේ ජනතාවට අමතක කළ නො හැක. මන්ද එදා එක පවුලකට හිමිවතිබූ සංවර්ධනයේ ප්‍රතිලාභ අද සියලු ජනකොටස් එකසේ බුක්තිවිඳිමින් සිටින නිසාය දැනට මේ ඇති සෙස්ස පස්සට.